मीलंट साकचाक्रन्यानी अतरम कोहमद द्रवेक विशिष्टापदहरितावे मे शिशिरन क्रमेय भाविता कल होयानी केला ओब खालिंग मंगितानी शिशिरन क्रमेय आशित कारणाटिक अदिनेकरानी न्यूटनगे शिशिरन मे कोहमद विद्यागारेदी अप्पु करन्नी कारणाटिक हारी दैन अपि यन्नी मोकक्द अन्न ए शिशिरन क्रमेय भाविता कल कोहमद द्रवेक विशिष्ट तापदहरितावे होयानी केन कारणाव गेन चूटी पहेदिली करीमक सह अदहसक ओयाट देन्न राइट දැන් එතකොට මේකෙදි තර ඉස්සල විදිහෙම තමයි. හරි. අපි කරන්නේ මොකද්ද? ද්‍රව දෙකක් සිසිල් වෙන දෙනවා. හරි ද්‍රව දෙකක් කරන් සිසිල් වෙන දිලා එකම පරිසර තත්ත්ව තියාගෙන තාපය හානිවිසිකතා සමාන කෙනෙක් තමයි කරන්නේ. හරි. අපි වැඩේට බහිමුකෝ. ලියන්න මාතෘකාව. සිසිලන ක්‍රමයේ භාවිතයෙන් විශේෂ තාපධාරිතාවය නොදන්නා ද්‍රව සිසිලන ක්‍රමයේ භාවිතයෙන් ද්‍රවයක विशिष्ट तापधारितावय सेवीम द्रवेक विशिष्ट तापधारितावय सेवीम तमाय अपे मातृका राइट हर इतकोट लियान्महिम सिसिलक्रमे भावितेन द्रवेक विशिष्ट तापधारितावय सेवीम हर लियान पटाव अवश्य उपकरण लियान्न हर सलमगेमाय पेन सह मंते सहित कैलरी मीटर याक पेन सह मंते सहित कैलरी मीटर याक एकीनेकड़ विनाश विशालात्म्यान सहित लोह बाजन देकाक हरि इट पासे विराम घटिकावाक राइट अरे खाली प्राक्टिकल लेखी बल विराम घटिकाव क्यूवद राइट एक विराम घटिकाव को ना खाली मैंड पे राइट विराम घटिकाव तंतु लियाधारक इलंगट उष्णत्व मान्याक राइट इट पे हर शतमान्या विशिष्ट तापधारितावे सेवियतु द्रवेय विशिष्ट तापधारितावे सेवियतु द्रवेय हर लियान भीम हर सिद्धांत लियान एकम परिसर तत्व्यान्याटतेदी द्रव देखा सिसिल्वीमन सालास्वा देदिनागे तापहानिवीमे सेगतावयान समान किरी ममागेन देदिनागे तापहानिवीमे सेगतावयान समान किरी ममागेन विशिष्ट तापधारितावय गणनीय करनु लबन विशिष्ट तापधारितावय करणीय करनु लबाय हरि देन अपि अंदिमु अटवम हरि इसल एक वगेम तमाय इसल कलिन अपि प्रैक्टिकल लेखिदि कथा करपे एक वगेम तमाय नेद एना मेने मे विधिहट विशाल भाजन देक अतर अपि मे आकारयट राइट ओहम तियेनवा इट पस्से कुञ्ञाधारक देक मेतन तियेनवा हरि जले दान मे बाजन देखातरट तंतु देखा काधारेन मे विधिहट पियन सहित हरि मे आकार पियन सहित कैलोमीटर अदाल द्रव्य पुरवलाइट अदाल द्रव्य पुरवा मे विद्य सेंटीमीटर पल्ले हाट द्रव्य पुरवा विशल वगे तमया लघुपुता हरि सेंटीमीटर पमन विन पुरवण विन मे विधिट राइट इट पास वगेम मेकट मंत दागनवा मे आट इवागेम उष्णत्मा तेनवा हर इट पास मिन मे अदाल बहदे कातर जल पुरवल तीन अंदे कातर पुरवल तीन मे आट जल पुरवल तीन अदी जल मे आ पुरवल तीन राइट इना
මේක තමයි පරීක්ෂණාත්මක සැකැස්ම right ඔන්න මේ විදිහට පරීක්ෂණාත්මක සැකැස්ම පැහැදිලි right ඔයා ලස්සනට මේක අඳගන්න පුතා ඔයාට පුළුවන් ලස්සනට මේක අඳගන්න ඊට පස්සේ අපි විස්තර කරමු ඕනනම් මේවැ කොටස් වලට නම් කරගන්න පුළුවන් නේද ඒවා අවශ්‍ය නැහැ මේක නිකන් ලියන්න ඕනනම් මේවා නිකන් ලස්සන කරගන්න උෂ්ණත්ව මානය ඊළඟට මන්තය ඊළඟට කැලරි මීටරය නේද හරි ඔටික ලියන්න විශාල භාජනයේ ලී කූණ්‍ය ඔටික මූලික වශයෙන් නිකන් අදහසක් ගන්න පුළුවන් රයිට් හදාගන්න තර ගන්න ඊට පස්සේ ලියන්න මෙහෙම පරීක්ෂණයේ සිදු කරනු ලබන ආකාරය පරීක්ෂණයේ සිදු කරනු ලබන ආකාරය ලියන්න මෙහෙම පරීක්ෂණයේ සිදු කරනු ලබන ආකාරය හරි අර අවශ්‍ය උපකරණ වලට පුතේ මේ තුලාවක් කියලා ලියන්න හරි ස්කන්ධ මෙන ගන්න තුලාවක් හරි තුලාවක් රසායනික තුලාවක් ඉලෙක්ට්‍රොනික තුලාවක් ඒක ප්‍රශ්නයක් නෑ හරි ඊට පස්සේ ලියන්න මෙහෙම මෙහෙම ලියන්න ලියන්න ආරම්භයේදී 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 ස්කන්ධය මැන ගන්නාලද තුලාව ආරම්භයේදී ස්කන්ධය මැන ගන්නාල ආරම්භයේදී ස්කන්ධය මැන ගන්නාලද කැලරිමීටරේට ආරම්භයේදී ස්කන්ධය මැන ගන්නාලද කැලරිමීටරේට සෙන්ටිමීටර 1ක් පමණ පහළට වෙන තුරු සෙන්ටිමීටර 1ක් පමණ පහළට වෙන තුරු ජලය පුරවා ගැනීම සිදු කරයි සෙන්ටිමීටර 1ක් පමණ පහළට වෙන තුරු සෙල්සියස් අංශක 70ට පමණ රත් කරන ලද සෙල්සියස් අංශක 70ට පමණ රත් කරන ලද ජලය පුරවා ගැනීම සිදු කරනු ලබයි සෙල්සියස් අංශක 70ට පමණ රත් කරන ලද ජලය පුරවා ගැනීම සිදු කරනු ලබයි හරි ජලය පුරවා ගැනීම සිදු කරනු ලබයි ඉන්පසු මන්ත්‍ය ආධාරයෙන් හොඳින් මන්ත්‍රණය කරමින් මන්ත්‍ය ආධාරයෙන් හොඳින් මන්ත්‍රණය කරමින් එම ජලයේ උෂ්ණත්වය මිනිත්තු භාගයෙන් භාගයට හරි එම ජලයේ උෂ්ණත්වය මිනිත්තු භාගයෙන් භාගයට මැන ගැනීම සිදු කරනු ලබයි හරි මැන ගැනීම සිදු කරනු ලබයි මෙහි හරි මෙහිදී උෂ්ණත්වමානී බල්බය කැලරිමීටරේ මැදට වන්නට පිහිටිය යුතු අතර කාමර උෂ්ණත්වය කැලරිමීටරේ පියනට ඉහළින් පවත්වාගත යුතුය right hi මේ ආකාරයෙන් මන්ත්‍රණය කොට එම ජලය කැලරිමීටරේ ඉවත් කොට ජලයට සමාන පරිමාවක් කැලරිමීටරේට අදාළ ද්‍රවය එකතු කිරීම සිදු කරනු ලබයි එම ද්‍රවයේද ආරම්භයේදී ජලය ලබාගත් උෂ්ණත්වයටම සමාන උෂ්ණත්වයක පැවතිය යුතුය පැහැදිලි එහෙනම් ඔන්න ආරම්භයේ ජලයේ තිබෙන මොන උෂ්ණත්වයද ඒ උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක තමයි මේ ද්‍රවයත් පැහැදිලිවම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ හරි ඊට පස්සේ ලියන්න මෙහෙම ඉන්පසු
හරි ඉන්පසු එම ද්‍රවයේද හොඳින් මන්තනය කරමින් එම ද්‍රවයේද හොඳින් මන්තනය කරමින් මිනිත්තු භාගයෙන් භාගයට මිනිත්තු භාගයෙන් භාගයට මිනිත්තු භාගයෙන් භාගයට උෂ්ණත්වය සටහන් කරගනු ලබයි මිනිත්තු භාගයෙන් භාගයට උෂ්ණත්වය සටහන් කරගනු ලබයි මිනිත්තු භාගයෙන් භාගයට උෂ්ණත්වය සටහන් කරගනු ලබයි හරි वक्र एक एक द्रव्य खादाल शिशिर वक्र निर्माणीय करगानु लबाई एक एक द्रव्य अदाल शिशिर वक्र निर्माणीय करगानु लबाई राइट एक एक अदाल शिशिर वक्र एक एक द्रव्य अदाल शिशिर वक्र निर्माणीय करगानु लबाई राइट और बालमु दें कोहमद आप ही मेघुल अदाल शिशिर वक्र के निर्माणीय करगानी किया दें आप यार लबागा तो दात्यासुरें तमाई में शिशिर वक्र निर्माणीय करगान राइट और උෂ්ණත්වය සහ කාලය හරි මේ පැත්තට පුතා කාලය මේ පැත්තට වාට ලබා ගන්න පුළුවන් කාවද උෂ්ණත්වය පැහැදිලිද එතන මේකදී අඳහම් පස්සේ ඔබට පුළුවන් මේ දත්ත භාවිතා කරන විද්‍යාගාරයේ මේ ප්‍රැක්ටිකල් එක කරද්දී මේ දත්ත භාවිතා කරලා උෂ්ණත්වය සහ කාලය අතර ප්‍රස්ථාරය නිර්මාණය කරන්න පුළුවන් හරි එතකොට බලන්න පුතේ දැන් මෙන්න මේ විදිහට මේකේ එකක් එනවා එක ද්‍රවයක් ටිකක් පල්ලෙහැන් එනවා එක ද්‍රවයක් ටිකක් ඉහළින් එනවා මේක ඇත්තටම මතක තියාගන්න ඔබ කාරණාවක් මතක තියාගන්න මොකද්ද මතක තියාගන්න ජලය කියලා කියන්නේ විශිෂ්ටාපධාරිතාවය ඊට ඉහළ කෙනෙක් ඉහළම කෙනෙක් හරි එතන ඉහළ කෙනෙක් නම් එයා ඉක්මනට රත් වෙන්නේත් නැහැ ඉක්මනට සිසිල් වෙන්නේත් නැහැ يعني හිමීන් තමයි සිසිල් වෙන්නේ එතන අනිත් ද්‍රවයන් විශිෂ්ටාපධාරිතාව හැමතිස්සෙම ජලයට වඩා ළමයි අඩුයි ජලයට වඩා අඩුයි කියලා කියන්නේ ඒගොල්ලෝ ඉක්මනට සිසිල් වෙනවා එහෙනම් මේ වගේ වක්‍ර දෙකක් දැම්මහම මේකෙන් කවුද ජලය කියලා අහුවම අපිට කිසිම ඩවුට් එකක් තියෙන විදිහක් නැහැ හිමීට සිසිල් වෙන එක්කෙනා තමයි ජලය අනිත් එක්කෙනා අදාළ මොකද්ද ද්‍රවය හරිද එහෙනම් ඔයාට මෙන්න මෙයා තමයි කවුරු කියලා කියන්නේද ජලය කියලා කියන්නේ මෙන්න මෙයා තමයි අදාළ ද්‍රව්‍ය විදිහට සලකන්න හැකියාවක් තියෙන. හරි. දැන් කොහොමද අපි මොකක්ද කරන්නේ? හරි. මේ ප්‍රස්ථාරයේ දත්ත ටික අපි මේ ඇක්චුවල් දත්ත නැත්නම් සත්‍ය වශයෙන්ම ගත්ත දත්ත අරගෙන මේ ප්‍රස්ථාරය ඔබ නිර්මාණය කරන්නේ. හරි. එහෙනම් අපිට මෙන්න මේකේ විශේෂ තැනක් අපි කතා කරනවා. මොකන්ද කියන්නේ? අපි බලනවා මෙන්න මෙහිම විශේෂ ලක්ෂණ දෙකක්. මොකද කරන්නේ? ඔයා ගන්නවා T1 කියන උෂ්ණත්වය. හරිද? මෙන්න T1 කියන උෂ්ණත්වය. ඊට පස්සේ මෙන්න T2 කියන උෂ්ණත්වය. හරි T2 කියන උෂ්ණත්වය මම මේක චුට්ටක් මෙතනින් අයින් කරන්නම් වාට නැත්තම් ඔය ලකුණු කරගන්න ද්‍රවය කියලා මම ඒ ටික පොඩ්ඩක් අයින් කරනවා හරි මම මේක W කියලා දාන්නම් මේක ලික්විඩ් කියලා මෙතන L කියලා දාන්න රයිට් මෙතන T1 උෂ්ණත්වය සහ T2 උෂ්ණත්වය දෙකක් ලකුණු කරනවා දැන් අපි බලනවා ද්‍රවය මේ තියෙන පහලින් තියෙන ද්‍රවය කියලා කිව්වනේ මේ ද්‍රවයට T1 උෂ්ණත්වයේ ඉඳගෙන T2 උෂ්ණත්වයේ දක්වා ඉන්න කොච්චර කාලයක් ගියාද අන්න ඒක TL කියලා මේ ප්‍රස්ථාරය ඇසුරෙන් හොයාගන්න පුළුවන්. L කියුවේයි ලික්විඩ් කියන අදහසින්. L කියුවේ මොකක් කියන අදහසින්ද? ලික්විඩ් එක නැත්තම් ද්‍රවය කියන අදහසින්. ඊට පස්සේ අපි බලනවා ජලයට. ජලය මෙන්න මේ උෂ්ණත්වයේ ඉඳගෙන T1 උෂ්ණත්වයේ ඉඳගෙන T2 උෂ්ණත්වයට එන්න ගත කරපු කාලය කවුරු කියලා ගන්නවද? TW කියලා ගන්න. කවුරු කියලා ගන්නවද? TW කියලා ගන්න. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාට හැකියාව තියෙනවා මෙන්න මේ ප්‍රස්ථාරයේ තියෙන දත්ත කාල සහ උෂ්ණත්ව වෙනස අතර දත්ත භාවිතා කරලා මේ එක එක කෙනාගේ තාපය හානි වී සීඝ්‍රතාවය සඳහා සමීකරණ ලියන්න. ඔයා දන්නවා තාපය හානි වී සීඝ්‍රතාවය කිව්වම ඔයාට ලියන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි MC වාරයක් ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T. මොකද දාන්නේ? මෙන්න මේ විදිහට ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි MC වාරයක් ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T. හරිද? හරි. දැන් මුලින්ම අපි බලමු ජලයෙන් ජලය සහිත කැලරිමීටරෙන් තාපය හානි වී සීඝ්‍රතාවය කොච්චරද කියලා. එහෙනම් අපි මෙහෙමයි කරන්නේ. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T කාගේද? ජලයේ. අපි ඒක ලියන්නේ ජලය කියලා කියන්නේ ජලය සහිත අවස්ථාවේදී. හරිද? හරි. දැන් මෙතන ජලය විතරක් නෙවෙයිනේ. අපි ජලයේ ස්කන්ධය, අපි ජලයේ ස්කන්ධයෙන් W කියලා ගමු. ඒක වඩ ස්කන්ධ හොයාගන්න පුළුවන් නේද? කැලරිමීටර ස්කන්ධය මැනලා ජලයේ ස්කන්ධය මැනලා ඒක හොයාගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකෙ දෙන්නෙක් ඉන්නවනේ එකෙක් තමයි කැලරිමීටරය කැලරිමීටරයේ ස්කන්ධය අපි ඕනනම් කැලරිමීටරයේ කෙලිම තාප ධාරිතාවෙම ගමු C කියලා ජලයේ ස්කන්ධය MW ජලයේ විශිෂ්ටාප ධාරිතාව CW වාරයක්
මෙයාගේ උෂ්ණත්වයේ T1 ඉඳන් T2 දක්වා අඩු වුණා. එහෙනම් T1 ඉඳන් T2. මෙන්න මේක තමයි කැලරිමීටරේ ජලය අඩංගු කැලරිමීටරෙන් හානි වෙච්ච තාපය. මේ තාපය හානි වෙන කොච්චර කාලයක් ගියාද? T සමාවෙන්න මම මේක ලියලා. ඔව්. එහෙනම් මේක හානි වෙන කොච්චර කාලයක් ගියාද? TW කියන කාලයක් ගියා. එහෙනම් තාපය හානි වෙන සීඝ්‍රතාවයට හොයන්න අවශ්‍ය නම් මෙන්න මේ තාපය ඒ සඳහා ගත වෙච්ච කාලය මොකද ළමයි කරන්න ඕනි? බෙදන්න ඕනි. පැහැදිලිද? හරි. ඒ ආකාරයෙන්ම ඔබට ලියන්න පුළුවන් කාගේද? මෙන්න මේ ද්‍රවයේ ඩෙල්ටා කියු බෙදීම ඩෙල්ටා T සමානයි ලික්විඩ් එකේ කොච්චරද කියලා. ඒ ලික්විඩ් එක අන්තර්ගත කරෙත් ඒ කැලරිමීටරියම තමයි. ඒතර එහෙනම් ලික්විඩ් එකේ ස්කන්ධය ml මේක CL කියලා ගමු. එයා උෂ්ණත්වන්තරයත් කවුද? T1 දින T2 කියලා ගන්න පුළුවන්. මේ සඳහා ළමයි අපිට ගත වුණා කොච්චර කාලයක්ද? TL කියන කාලය. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ සමීකරණ දෙක අපි දන්නවා. තවත් පැත්තකින් ලිව්වහම ඩෙල්ටා කියු බෙදීම ඩෙල්ටා T කියන එකේනා සමානයි EA වාරයක් තීතරින තීතර. මේ අවස්ථා දෙකේදීම අමතර උෂ්ණත්වය සමානයි පෘෂ්ඨීය වර්ග සමානයි. ඒ වගේම පෘෂ්ඨීය ස්වභාවය එකම භාජනයේ ගත්. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ සමීකරණ දෙක මොන වෙන්න ඕන කියලාද? මේක සිම්පල් A සමීකරණය කියලා ගමු. මේක සිම්පල් B සමීකරණය කියලා ගමු. මේ සමීකරණ දෙක මොකක් වෙන්න ඕනද? සමාන වීම සිද්ධ වෙන්න ඕන. මේ සමීකරණ දෙක සමාන කරාම මෙතන නොදන්න පද ඉතුරු වෙන්නේ කවුරු විතරයිද? CL විතරයි. ඒකෙන් අපිට හොයන්න පුළුවන්. පැහැදිලිද? හරි. මුලින්ම එහෙනම් ලස්සනට මුලින්ම මුකුත් කරන්න පා චුට්ටක් ඉන්න ඕනේ. හරි. මෙන්න මේ ප්‍රස්ථාරේ විතරක් ඇඳගන්න. මේ ප්‍රස්ථාරේ විතරක් මේ ටික TL ලස්සන ලකුණු කරන්න. හරි. පැහැදිලිව ලකුණු කරලා මේ ප්‍රස්ථාරේ විතරක් ඔය ඇඳගන්න. ලියන්න මෙහෙම. මේ ප්‍රස්ථාරේ විතරක් ඇඳලා ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. රයිට්. इहत शिशिल वक्र देख आधारेन यानुव इहत शिशिल वक्र देख आधारेन टेटा वन उष्णत्वे सिट टेटा वन उष्णत्वे सिट टेटा टू उष्णत्वे दाक्वा टेटा वन उष्णत्वे सिट टेटा टू उष्णत्वे दाक्वा उष्णत्वे अड्वीम सदहा उष्णत्वे अड्वीम सदहा एक एक द्रव्येट गतौ कालयान एक एक द्रव्येट गतौ कालयान एक एक द्रव्येट गतौ कालयान वेन वेनम गणनीय कल हकीय एक एक द्रव्येट गतौ कालयान वेन वेनम लबागत हकीय लबागत हकीय इर बस लियान अवस्था दिखे दीम अवस्था दिख लबागत हकीय छुटाई लबागत हकीय राइट इर बस लियान यानुव यानुव ජලයට තීටා 1 සිට තීටා 2 දක්වා ජලයට තීටා 1 සිට තීටා 2 දක්වා උෂ්ණත්වයේ අඩුවීමට ජලයට තීටා 1 සිට තීටා 2 දක්වා උෂ්ණත්වයේ අඩුවීමට TW කාලයක් ගත වූයේ නම් TW කාලයක් ගත වූයේ නම් එහි තාපය හානි වීමේ සීඝ්‍රතාවය එහි තාපය හානි වීමේ සීඝ්‍රතාවය කියලා මෙන්න මේ සමීකරණ විතරක් ලියන්න. මෙන්න මේ උඩ සමීකරණ විතරයි ආ. උඩ සමීකරණ විතරයි. තගාලේක ලියාගන්න. හරි. ඒක පැහැදිලිව සටහන් කරගන්න. හරි. හරි. ඊට පස්සේ ලියන්න ළමයි. ඊට පස්සේ ලියන්න මෙහෙම. ඊට පස්සේ ලියන්න. ලියන්න. වීතාදා සෙවිත ද්‍රවයේද විතාදා සෙවිත ද්‍රවයට විතාදා සෙවිත ද්‍රවයට තීටා 1 සිට තීටා 2 දක්වා උෂ්ණත්වය අඩුවීම සඳහා තීටා 1 සිට තීටා 2 දක්වා උෂ්ණත්වය අඩුවීම සඳහා T1 TL කාලයක් TL කාලයක් TL කාලයක් ගත වූයේ නම් TL කාලයක් ගත වූයේ නම් කියලා මේ ගලපතේ මේක හරි මේක ලියන්න. එහි තාපය හානි වීමේ සීඝ්‍රතාවය කියලා මේ සමීකරණ ලියන්න. එහි තාපය හානි වීමේ සීඝ්‍රතාවය කියලා මේ සමීකරණ ලියන්න. රයිට්. ඊට පස්සේ ලියන්න. අවස්ථා දෙකේදීම එකම පෘෂ්ඨීය වර්ගඵල සහ එකම පෘෂ්ඨීය වර්ගඵල සහ
එකම අමතර උෂ්ණත්වයන් තිබූ බැවින් එකම අමතර උෂ්ණත්වයන් තිබූ බැවින් තාපය හානිවීමේ ශීඝ්‍රතාවයන් තාපය හානිවීමේ ශීඝ්‍රතාවයන් සමාන විය යුතුය සමාන විය යුතුය තාපය හානිවීමේ ශීඝ්‍රතාවයන් සමාන විය යුතුය පැහැදිලි යනුව මෙම සමීකරණ දෙක සමාන කිරීම මගින් හරි මේ දෙක කැපිලා යනවනේ හොඳේ මේ දෙක කැපිලා යනවා මෙම සමීකරණ දෙක සමාන කිරීම මගින් කියලා මේක ලියන්න හරි සමීක සමාන නම් කියලා c ධන මෙතන mw cw බෙදීම tw සමානයි c ධන ml cl බෙදීම tl හරි මේක ලියන්න සමාන ක්‍රීමක්. වාසිරියන්න නොදන්නා පදයක් ලෙස ඉතිරිවන්නේ නොදන්නා පදයක් ලෙස ඉතිරිවන්නේ CL පමණි නොදන්නා පදයක් ලෙස ඉතිරිවන්නේ CL පමණි CL පමණි. පැහැදිලි? රයිට්. ඔන්න නොදන්නා පදයක් ඉදිරි ඉතිරිවෙන්නේ කාවද පුතේ? CL කියන එක නා විතරයි. රයිට්? හදාගන්නට ගාලා. මේක ලියාගන්න. හරි ඊට පස්සේ ලියන්න සතහන යර්ථය අපි ලියමු මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණු මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණු ලෙස ද්‍රව දෙකේම සමාන පරිමා භාවිතා කිරීම ද්‍රව දෙකේම සමාන පරිමා භාවිතා කිරීම මගින් ද්‍රව දෙකේම සමාන පරිමා භාවිතා කිරීම මගින් පෘෂ්ඨීය වර්ගඵලයන් සමාන කර ගැනීම පෘෂ්ඨීය වර්ගඵලයන් සමාන කර ගැනීම සැලකිය හැකිය පෘෂ්ඨීය වර්ගඵලයන් සමාන කර ගැනීම සැලකිය හැකිය හරි ඊට පස්සේ යන්න මීට අමතරව කැලරිමීටරයේ තන්තු දෙකක් මගින් එල්වා කැලරිමීටරයේ තන්තු දෙකක් මගින් එල්වා नियत प्रवेगेन भ्रमणेवन नियत कोणिक प्रवेगेन भ्रमणेवन नियत कोणिक प्रवेगेन भ्रमणेवन विदुलिपंखावक आधारेन सिसिल किरीमटद हकियावक एत हकियावक एत एमनिसा सिसिल किरीमटद हकियावक एत राइट ඊට පස්සේ ලියන්න මෙහිදී एकम कैलरीमीट्रे अवस्था देखटम एकम कैलरीमीट्रे अवस्था देखटम भाविता कलयुतुवे भाविता कलयुतुवे इट हेतुव एकम पृष्ठीय स्वभावयान अवस्था देखेदीम अतिकर गनीमटाई अवस्था देखेदीम अतिकर गनीमटाई सर्वसम कैलरीमीटर देखा भाविता कलद सर्वसम कैलरीमीटर देखा भाविता कलद पृष्ठीय स्वभावयान सर्वसमवीम सिदुनोवे पृष्ठीय स्वभावयान सर्वसमवीम सिदुनोवे हरि असवेन मणियान परीक्षणात्मक एटोम सह अनेक कारुणु परीक्षणात्मक एटोम सह अनेक वेदगत कारुणु इहत न्यूटन गे सिसिलन नियमय सत्यापनीय किरीमेदी दाक्वनलाद करुणुम वे हरि अभी खाली प्रैक्टिकल के ये कारण मेदगा कारण मेक ऐ मेक तंतु देखें ऐ जालिए दाने ऐ संपूर्ण आगे जालिए दाने कारण सियाल मम खाली साकाचा करा नेद हरि इना उन्न ये कारण हरि इनम अपिट दें पुलवांग न्यूटन गे सिसिल नियम भाविता कल्ला नुदन्ना विशिष्टापदाहरित आव्यक्तिन द्रवेक नुदन्ना द्रवेक निमे दन्न द्रवेक नुदन्न मुखाक फैलनद नुदन्न पैतद ने नुदन्न विशिष्टापदाहरित आव्यक्तिन පැහැදිලිද හරි අන්ති දන්නේ ඔබට ඉතාමත් හොඳට මේක තේරෙන්නේ නැති දැන් මතක තියාගන්න මේ ප්‍රැක්ටිකල් හැම එකකින්ම අපි සමහර කාරණා හංගල යනවා විශේෂයෙන් ඔයාලට ප්‍රශ්න කරද්දී කියලා දෙන්න
හරි සමහර කාරණා හංගල යනවා ඒක නිසා මේ ප්‍රැක්ටිකල් ටික ඔක්කොම ක්‍රමානුකූලව බලලා ඉවර වෙලා ඔබ අනිවාර්යෙන් බලන්න ඕනේ අපේ මේකත් එක රිලේටඩ් තියෙන ප්‍රශ්න හරි අපි 1980 80 ගණන්වල ඉඳගෙන 2000 ගණන් 2020 ගණන් දක්වා නේද සියලු ඊට පස්සේ වෙනත් ඒවත් අපි දාලා තිනවනේ ඒතරේ ප්‍රශ්න ඔක්කොම මේකේ දාලා තිනවා ඔයාලට ඇත්තට මේක හරිම වටිනවා ගේපු උදලට සාපේක්ෂව නේද ප්‍රැක්ටිකල් ටික ඔක්කොම පැහැදිලි කරලා ඒ ප්‍රශ්න ඔක්කොම කියලා දීලා සම්පූර්ණ ආවරණය කරලා තියෙනවා හරි හරි එහෙනම් ඔයා මේ ප්‍රැක්ටිකල් එක හැම ප්‍රැක්ටිකල් එකක්ම ඉවර කරලා ඒකට රිලේටඩ් අපි අර ඩවුන්ලෝඩ් කරගන්න දීලා තිනවන PDF එකක් ඒක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඒකට රිලේටඩ් ප්‍රශ්න ටික මේ ප්‍රැක්ටිකල් එක රිලේටඩ් ටික මුල්ලේ ඉඳන්ම කරා කල බලන්න ඊට පස්සේ එතනදිත් අපි වැදගත් ඒවා තව තව කියලා දෙනවා. ඒකට සම්පූර්ණ එක සෙක්ෂන් එකක් කරන් සම්පූර්ණයෙන්ම කවර් කරගෙන යන්න. හරි හැමතිස්සෙම එක වැඩක් පිළිවෙලට කරන්න. මේ වැඩේ ගත්තා ඒක ඉවරයි. තාපී ප්‍රැක්ටිකල් ටික බැලුවා හරි ඒක ඉවරයි. ඊට පස්සේ අපි ගාව තිනු ධාරාවිද්‍යුත් ප්‍රැක්ටිකල් ටික ඒක බැලුවා ඒක ඉවරයි. ඊට පස්සේ දෝලන හතරංග තිනු ඒක බැලුවා ඒක ඉවරයි. ආලෝකයේ තිනු ඒක බැලුවා ඒක ඉවරයි. මේ විදිහට විනු උපකරණ තිනු ඒක බැලුවා ඒක ඉවරයි. යාන්ත්‍ර විද්‍යාව තිනු ඒක බැලුවා ඒක ඉවරයි. මේ විදිහට ප්‍රැක්ටිකල් සෙට් එක සම්පූර්ණ කවර් කරගන්න. එහෙම කරාම පස්සේ විභාගගත රචනා ප්‍රශ්න වලට විශේෂයෙන් වාට උඩරිම ලකුණු ප්‍රමාණය අරගෙන විභාගයට ලකුණු 20න් 20ක්ම මේ පේපර් එකට ගන්න හැකියාව ලැබෙවි. හරියට මේ අපේ ටික ෆලෝ කරොත් එහෙම තේරුණානේ හරි එහෙනම් අමතක කරන්න එපා හරි හැමසෙම කමෙන්ට් එකක් දාන්න අපේ ඔයාලට හිතන අදහස් ටික කමෙන්ට්ස් කරන්න මම නැවත කියන්නේ වගේ මේ ආල්වන්ට මේක දැනුවත් කරන්න අපේ වෙබ්සයිට් එක ගැන හරි එහෙනම් අපි ඊළඟ ප්‍රැක්ටිකල් එකේදී හම්බ වෙමු right